දෙම කත්තාවක් කතා කල්ලහනවා සර්මන් කස් හදම දලනෑ බබෙක්කන්නවා නඩතුරටුව දන්න පුළුවන්දය. මොක ගැටලුවන්න ඇති බබාගේ තාත්ත ඉන්නවා නම් පිතාත්තරුද නඩුවත්දාමිය කසාසා තියනෑ මොකද කරන්නකෝ. මොක කසාදනු බැඳට අපි නඩත්තු නඩුව දැම්මහම බාග තාත්ට උසාවි සිතාසියතු සාවයෙනවා අවහම යාඩුත්තර දෙකක් තියෙනවා එකක් බාග තාත්තද කියෙලම ඔව කියල පිළිගත්තුත් වැඩේ ගොඩ. එහෙම නැතිවුණොත් ඔබට පුළුවන් DNA වාර්තාවක් සඳහා කියල ඉල්ලීමක් කරන්න. සාමාන්‍යයෙන් උතෙන්දී හිතන්න වෙන ක්‍රම දෙකයි. එකක් තමා එන කෙනා දන්නවනම් වැඩේ අමාරු වැටෙනවා කියලා එක්ක වැඩේ පිළි අරගෙන යම් මුදලක් මාසිකව ගෙවයි. එහෙම නැත්තම් එයා කියයි පීතෘත්වය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි බබා මගේ නෙමේ කියලා. දැන් බබා මගේ නෙමේ කිව්වහම ගරු අධිකරණය මගින් කරන්නේ එහෙනම් DNA වාර්තාවක් සඳහා යොමු කරනවා කියලා කියනවා. වැඩිපුරමෝක යුම්පී වෙන්නේ ඔබරැල ජින්ටික් එකට හරි සමාල්ර කැල්ලි කැම්පසට හරි නැත රස පරිෂ පාර්තිමෙන්තු හරි වෙන්න බොලුවන්. ඔඩිගිතින් කොතෙන්ටරි වැඩේ ගියාට පස්සේ අර වියදම දරන්න වෙන්නේ බබා මගේ නෙමේ කියල තාත්තට. දැයිතින් තාත්තා ඇතකොට දන්නවා සමාර විට පුංචි සැකයක් තිනම් තාත්තර සැකේ දුරු කරගන්න පුළුවන්. ගක්කලට උත්තරෙන්නේ 99.99 කියලා ඔන්න තියෙනවා. එතකොට ඉතින් කෙනෙක් කයිද දැන් මුංචිලක් තියෙනව නේද කියලා. මුංචිල් කතා වොන්නේ නැහැ. ඉතින් එහෙම ආවට පස්සේ පීතුත්වය පැහැදිලිව වුණාම එක්කෝ ඌ කියලා එක්කෝ නැහැ කියලා. ඌ කියලා වොත් ගරු අධිකරණය මගින් කරන්නේ දැන් දරුවගේ තාත්තනේ. ඉල්ලලා දෙන වාරිකය නඩුව පැවරෝ දින සිට ගන්නේ කරලා ගෙවන්න කියලා කියනවා. ඒකේ තේරුම සමහරලාට ඉතින් කෙනෙක් හිතයි DNA වාර්තා වෙන්න මාස 7ක් 8ක් යනවා. තකම්මට අතර සතේ නැහැ කියලා කතාව ඇත්ත. මොකද ගරු අධිකරණ ඉදිරියේදී බබාගේ තාත්තා කිව්වා මුලදිම බබාගේ තාත්තා මන් නෙමේ කියලා අධිකරණයට හැකියාවක් නැහැ මුදලක් නියම කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක බබාගේ තාත්තා කරන්නේ එතකොට DNA වාර්තා වෙනකන් නඩුව ඇද ඇද යනවා. ඒ වුණාට වාර්තාව ආපු දවසක වාර්තාවෙන් බබාගේ තාත්තා කියලා එළිදරව් වෙලා තිබුණොත් ගරු මහේස්ත්‍රාත්තුමාට අභිමතය සහ වක්කීම තියෙනවා වාරිකේ නියම කරන්න. මේ ටික කිව්වේ සමාරු ආන්නේ හරි වැඩේ සර් මුත්තේ කසාදේ බැඳ ගන්න බැරුණා බඳින්න කොහමද ඒක බැඳලා නැතිin කියලා කියනවා. ඒ වගේ වෙලාවට දැන් ඔබ තේරෙනවා ඔබ අමාරු වෙන්නට ඒව කරගන්න එපා. නමුත් ඉතින් එහෙම දෙයක් මෙච්ච වෙලාවකත් ඔබට නීතිය තුල පිළිසරණක් තියෙනවා. ඊළඟ කෙනෙක් කියයි නඩු දාන්න අපිට සල්ලිකෝ කියලා. ලංකාවේ තියෙන හැම අධිකරණයකම නීති ආධාර මධ්‍යස්ථානය කියන එක ලීගල් ලෙඩ් එකක් කියලා තියෙනවා. ඒකට ගියාම ඔබට ඇත්තට මුදලක් වියදම් වෙන්නේ නැහැ. වැඩේ ගොඩක් අමාරු වැඩක් නෙමේ. තව සමහර කෙනෙක් අහයි සර් මේක රට යන්න හදනවා මට බබා බඩර දීලා වෙන බබා හම්බුනකම මාරු කියලා. ඒ වගේ වෙලාවක ගරු අධිකරණයේ මගේ විශේෂ ඉල්ලීමක් කරන්ඩ නඩත්තු නඩුව තුල දිවුරුම් ප්‍රකාශයේ වගන්තියක් හරි වෙනම දිවුරුම් ප්‍රකාශයක් හරි ගොනු කරලා බබාගේ තාත්තගේ හැඳුනුම්පත් අංකේ මේක පාස්පෝර්ට් අංකේ මේක මෙන්න සම්පූර්ණම මෙයා බබායි මායි දාලා රට යන්න හදනවා කියලා. ඒ වගේ වෙලාවක එදන්නවසන්න අංක 37 දන්න නඩත්තු පනතේ කොතනකවත් විදේශගමන් තහනම් කිරීම සඳහා මේ වගන්තියෙන් බලය ඇති කියලා කෙලින්ම තිබ්බට ගරු අධිකරණයේ මගින් ඒ වගේ වෙලාවක විදේශගමන් තහනමක් පනවනවා. දැන් ඉතින් එහෙම තහනම් පැනගුවාම ටික කාලයක් යනකොට එහෙම ඔන්න ඉතින් බබාගේ තාත්තත් කියලා ඔප්පු වෙලා බබාගේ තාත්තා රට ගිහින් සල්ලි වන්නේ වෙලා ඇස්තිර වගේ අවස්ථාවක් ආවොත් බබාගේ තාත්තා රට යන්නම ඕන ගරු අධිකරණය අමතර අපකාරයෙම ඉදිරිපත් කළා. ඒ අපකාරොත් මුදල ගවන්න කියලා වක්කීමෙන් බාරගත්තාම සාමාන්‍ය ගරු අධිකරණයේ රට යන්නත් අවසර දෙනවා. ඉතින් යන්නේ කගියාවේ උදලක් හරි හම්බ වෙනවා. ඉතින් මේවා ඔබට කිව්වේ මේ දැනුමට. එතකොට දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් කසාද නොබැඳට බබා හිටියොත් මුදලක් ගන්න බැරි කමක් නැහැ.